මංජුලා පොත්තල්ට ගියේ විවාහය සඳහා විමුක්තිය ඇති සූදානම් ගැන විපරම් කර බලන්නටත් එක්කේ. අම්මා කියන්නක් මෙන් මේ මනුස්සයා සමග ගනුදෙනු කළ යුත්තේ පරිස්සමනි. කසාදෙන් පස්සේ උඹ ඕන දෙයක් කරගනි. කසාද බඳින ගල් මිනිහව අල්ලගනි. මංජුලාගේ අම්මා ඇයට උපදෙස් දුන්නේ එලෙසිනි. වීදුරු අතරින් විමුක්තිය දකිද්දීම මංජුලාට අමුත්තක් දැනුනේ. ඔහු පහුගිය දවස්වල වුණ ආකාරයත් අද ඉන්න ආකාරයත් වෙනස්සේ. මොකද මිනිහාද රැවුලේම කබලා ලස්සන ෂර්ට් එකකුත් ඇඳලා ජොලියින් වගේ ඉන්නේ. මංජුලා සිතුවායි. එහෙත් ඇයට කිසිවක් තේරුම් ගන්නට නොහැකි විය. විමුක්තිර මංජුලා දකිත්ම අද දවස පුරාම තිබූ සතුට හොරු අරගෙන ගියක් වැනි හැඟීමක් දැනුනේ. හේතුව වෙනසක් පෙන්වුවේ නැත. අද නම් විමුක්තියට ලකුණු 100ම දෙනවා. So beautiful. Thanks. ඉතගන්න මංජු. මං ලස්සන වෙලා ඉන්නේ මගේ කෙල්ල නිසා. තමුසින් නිසා නෙමෙයි. විමුක්ති කිවිය සිතිනි. ඉඳගත් වහම මංජුලාගේ නෙත් ගියේ මේසෙ මත තිබූ රෝස පැහැක රැපින් පේපර් වලින් ඉතු තරමක් විශාල තිළිණයකට. ඒ විමුක්ති බුක් සිටියේ සේවක සේවිකාවන් විසින් ඔහුගේ උපන්දිනයේට ටිකකට කලින් තිළිණ කරන ලද සාමූහික තියාගයකි. මංජුලාය අනවසරයෙන්ම ළඟටගෙන ඒ අත මේ අත පෙරලා බැලුවාය. කවුද මේ තෑගි ගෙනත් දීලා තියෙන්නේ කෙල්ලෙක්ද? විමුක්ති මංජුලාගේ මේ අසංවර වචන ප්‍රියකලේ නැත. එහෙත් ඔහු ඉවසුවේ මේ ස්ටාෆ් එකේ ළමයි ටික ගෙනත් දුන්නා. මංජුලා විමුක්ති දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයකිනි. ස්ටාෆ් එකේ ළමයි මොකටද නිකම් ප්‍රසන්න දෙන්නේ? විමුක්ති මංජුලා දෙස බලා සිනාසුණේ. අද මගේ බර්ත්ඩේ එක මංජු. ඕ එපමණක් කියා අහක බලා ගත්තේ. මන් දන්නේ නෑ පුදුම හස්බන්ඩ් කෙනෙක් තමයි. මට කිවිවත් නෑ. බර්ත්ඩේ එක කවුරුවත් කිය කිය යන්නේ නෑනි මංජු. විමුක්ති අහක බලාගෙන කිවිවේ. මංජුලා හුන් අසුනේ නැගිටවිත් ඔහුගේ කොබුල සිබ ගත්තාය. Many happy returns of the day. Thanks. බලන්න මන් දන්නවා නම් ඔයාට සර්ප්‍රයිස් එකක් දෙනවා. මට මගේ කෙල්ල හොඳ සර්ප්‍රයිස් එකක් දීලා තියෙන්නේ. මට ඒ ඇති. ඔහුට එසේ කියන්නට සිතුනි. ඕකේ අද මං ගානේ ඩිනර් එකක්. ඩොප්ලිකේෂන් රෝඩ් එකේ අලුත් රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ගිය සති ඕපන් කළේ. අපි ඒකට යමු. Thank you මංජු. ඒත් මං අදවස වැඩක් තාගෙන ඉන්නේ. අද බර්ත්ඩේ එක දවසේ ඔයාගේ වයිෆ්ගේ බර්ත්ඩේ ප්‍රසන්ට් එක ගන්න වයින්නේ නැහැ. මට තෑගි ඕනේ නැහැ මංජු. ඒ වුණාට අද එන්නම ඕන. Sorry අද වැඩක්. වෙන දවසක යන්. මට අද වැඩේ මිස් කරගන්න බෑ. හරි මාත් එක්කම මේ ගමන ගිහින් අපි එහෙමම යන් ඩිනර් වලට. රෑ වුණාට මොකෝ. අද තියෙන්නේ මං තනියම යන්න ඕන වැඩක්. මංජුලා නිහඬවයි. ඇය පිරිමින් ඉදිරිපිට බාල්දු වන්නට කැමති නැත. ඕකේ එන්න බැරි නම් කමක් නෑ. තාත්තා ඇහුවා හනිමූන් වලට මැලේෂියා යනවද කියලා. ටිකට්ස් බුක් කරන්න. විමුක්තිගේ කටරාවේ කුණහරපය. ජීවිතේ හද්ද අයාලේ කරගෙන ගිය ගෑණින් සමග මොන මදු සමයක්ද. මේ දවස්වල මං ලංකාවේ ඉන්න ඕන මංජු. ඇයි හනිමූන් යන්නේ නැද්ද? මට තමුසිට එක්ක හනිමූන් යන්න තරම් අමාරුවක් නැහැ. ඇයි කිව්වේ සිතිනි? බලමු. හරි එහෙනම් බල්ලා කියන්නකෝ. මද එවත් එක්ක මැලේෂියා යන්න හිටියා. මංජු ඉන්න කේක් කෑල්ලක් කාලා තේ ටිකක් බීලා යන්න. මේ ළමයි arrange කරනවා. එපා මට සැලොන් එකේ appointment එකක් තියෙනවා. ඩිනර් වලට පුළුවන් නම් එන්න. මං බලන් ඉන්නවා. මංජුලා එසේ කියමින් පොත්හල මැදින් ගියේ වාෂාව තදිසිය පොත්හලට පැමිණියද්දී බලාගෙනමයි. මේ ගෑණි හිටියට කොහෙද ගියේ? මංජුලා පොත්හලින් පිටුවේ එසේ සිතමිනි. මොනවද මේ පොත්හලට තමාගේ කෙනෙකුත් දැමිය යුතුයි මංජුලා සිතාගත්තාය. අනාගතේ තමාටද මේ දීපොල වලින් හරි භාගයක් ලැබිය යුතුය. නීති ඇත්තේ එහෙමයි. ඒවා ලබා ගන්නට නම් මේවට ඇහැ ගහගෙනම සිටිය යුතුය. විමුති ගෙදර ගියේ නාගෙන මෛරපති කෝවිලට යන්නටය. එසේ යන්නටයයි කියේ වාශාය. ගිහින් පහන් තුනක් පත්තු කරන්න රත්තරන්. කෙල්ල කිවි එහෙමයි. ඇයි පහන් තුනක්ම දල්වන්නට කිව්වේ ඇයිදයි විමුතිර සිතාගත නැහැක. ගෙදරට එද්දී සුරම්යා විමුති එනතුරුම් බලා උන්නේ.
විමුති අම්මා හා සිනාසුනේ අසරණ ලෙසිනි. අර කෙල්ල දැන් හරි දුකින් කතා කළේ. වාට බර්ත්ඩේ එකට ඩිනර් එකකට යන්න කතා කළා බෑ කිව්වා කියලා. විමුති සාලේ මැද නතර වූයේ දිග සුසුමක් හෙලාය. දැන් ඇවිත් කිව්වා එයා මගේ බර්ත්ඩේ එක දැනගෙන උන්නේ නෑනේ අම්මා. මං වෙන වැඩක් දාගෙන ඉන්නේ. ඒක එච්චර හිතන්න එපා. වෝෂ් එකක් දාගෙන යන්න. අම්මේ මං එක දෙයකට කැමති වුණා. ඊට වඩා දේවල් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. එහත් එක ඩිනර් යන්න මට ඕනකමක් නැහැ. සුරම්යා එවිලි ගියායේ. අර පට්ට බැල්ලි වුණා නම් යයි දාගෙන. හිඟන බැල්ලියක් නිසා පියකට පෙළ නගින්නට ගිය විමුක්තිගේ පය පහලට ආවේ. අම්මා කතා කරන්නේ වාෂාගේ නැද? ඔව් ඒගි තමයි මේ ඔක්කොම අවුල් කළේ. අද මගේ බර්ත්ඩේ එක දවසේ ඒ කෙල්ල උන්නා ඩිනර් යන්නේ පන්සලකට ගිහින් බෝධි පූජාවක් කරයි. ඩුප්ලිකේෂන් රෝඩ් එකේ ඩිනර් යන්න. විමුක්ති සුරම්මයා කෑ ගැසුවේ ගියේ දෙවෙනත් එන්නට. උඹේ කටින් ඔය බැල්ලි ගැන එක වචනයක් කතා කළොත් අම්මා ජීවිතේ ගොඩක් පිං කරලා තියෙනවා. ඒ පිං ගොඩට පවක් එකතු කරගන්න එපා. විමුක්ති කීවේ එපමණකි. ඔහු සුරම්මයා ඇවැළමින් බලා සිටිද්දී එළමාලයට ගියේ. අල්ලා කෑම කාමරයේ සිට සියල්ල අසයිඳ කටින් අත තද කරගෙන කුස්සිට ගියාය. හිටියා නම් ඇත්තරම කෙල්ල පන්සල් යනවා. නල්ලමලේ බඩෝ බර්ත්ඩේ එක සමරන්න. මෙයා ඒ පරට්ටිට රැවටිලා. අල්ලා කුස්සී ඉඳ සිටියේ වේදනාවෙනි. විමුති වැඩි වෙලාවක් ගෙදර රැඳුනේ නැත. සුරම්මයා කතා කළ ආකාරයෙන් ඔහුගේ හිත බිඳුනි. ඔහු සිතාගෙන උන්නේ අම්මා එදා කළ දේ ගැන අද පසුතැවෙනවා කියයි. නැත. අද වාෂාවෝ තැහැ මේ ගෙදරට නොව මේ පාරටවත් ගන්නේ නැත. ඉන්න ඇතනක් අම්මා දන්නව නම් ඇයට ගැළවීමක් නැත. කිල්ල සදාටම හැංගී ගියේ ඒ නිසාය. අරයත් එක්ක ඩිනර්ද යන්නේ පුංචි මහත්තයෝ? අන්ලයසේ විහිළුවටේ. අන්ලයසේ අසන්නේ විහිළුවට බව ඔහුද දැන උන්නේ. බඳින්න ඉන්නවලු. මිනිහාගේ බර්ත්ඩේ එකවත් දන්නේ නැහැ. අර කෙල්ලට නෙමේ පට්ට බැල්ලි කියන්න ඕන. මේ අන්නා සිනාසුනාය. විවාහයට දින 3-4ක් තිබීදී මෙසේනම් ජීවිත කාලයක බැඳීමක් ගැන කවර කතාද? පුංචි මහත්තයා කන්නේනවා නේද? ඇයන් ලක්කි. අනේ මාත් ආසයි අද රහට මොන හරි හදන්න. ෂෝ එකට එනවා. එහෙනම් පරක් නොයෙන්න. ඇත්තරම කොහෙද යන්නේ? කොවිල්ට අන්ලක්කි. ඊයේ කතා කරපු වෙලේ මගින් මගට කිව්වා යන්න කියලා. පව්. කොවිල් නම් යන්නේ මම මස් හදන්නේ නැහැ. හොඳේ. විමුති නිවසෙන් පිටවෙයි අම්මාගේ කාමරයට දෙබී බලාය. මං කෑමට එනවා අම්මේ. අන්ලක් අද ස්පෙෂල් මොනවද හදනවලුනි? සුරම්මයා කතා කළේ නැත. විමුති සුසුමක් කියලා පිටවිය. ඔයාගේ අතින් ලොකු වැරද්දක් වුණා අම්මේ. අද ඒ වැරද්ද නිසා ජීවිත දෙකක් දුක් විඳිනවා. ඒ වැරද්ද නිසා දුක් විඳින්නේ දෙකක් නොව තුනක් බව ඔහු ඒ වෙනතුරු දැන උන්නේ නැත. විමුති මෛරපුත කෝවිල අසල වාහනේ නැවත කෝවිල තුලට ගියේ පහන් තුනකුත් පිච්චමල් මාලියකුත් රැගෙනය. කෝවිල තුළු දේවමය සුවඳ ඔහුගේ හිත මොහොතකට තැම්පත් කරලියේ. ඒ මොහොතේ කෝවිලේ පූජාව පැවැත්තිමින් තිබුණි. විමුති මල් මාලය අතින්ගෙන වැඳගෙන උන්නේ. රත්නපුරෙන් ගිය මොරගොඩ මහතාත් ගල්ලේනත් කොළඹ පැමිණ කාර්යාලයටද ගොස් යලි ගෙදර යමින් උන්නේ ඒ මොහොතේදී. වාහන තදබදය නිසා හයිලෙවල් පාරේ මොහොතකට වාහනේ නවතා තිබේදී මොරගොඩ මහතා කෝවිල අසල නවතා තිබූ වාහනේ ඇඳින්නේ. මොරගොඩ ගෲප්පයේ සියලු වාහනවලට පොදු ස්ටිකරයක් ඇති නිසා ඒ වාහන හඳුනා ගැනීම පහසුය. ගලේ පොඩි පුතාගේ වාහනේ. ඒත් කෝවිල ළඟ මොරගොඩ මහතා ගල්හේනට වාහනේ පෙන්වා කිව්වේ. සුරම්ය නෝනාව එකගෙන ආවත් දන්නේ නැහැ. කෝකටත් අපි පොඩ්ඩක් ගිහින් බලමුද ගලේ? යමු මොරගොඩ මහත්තයා. දරුවෝ ගැන බලන්න ඕන තමයි. මොරගොඩ මහතා වාහනේ පස්සේක නැවත ගල්හේන සමග කෝවිලේ දොරකඩට ඩාවෝයි. දුටු දසුනේ මොරගොඩ මහතාගේ පමණ නොව ගල්හේනගේද පපු උණුවේ. විමුති මල් මාලේද අතින්ගෙන තනියම වැඳගෙන උන්නේ. ගලේ මේ කොල්ලා
පුදුමයි පොඩි පුතා වෙ තින්නේ තනියමද ඔව් මොරවර මාතා තවත් ටික වෙලාවක් රැඳී උන්නේ නැත ඌ පැමිණ ඇත්තේ කිසිවෙකු සමග නොවේ තනිවමයි විමුති මල්මාලයේගෙන ස්වාමි ළඟට ගියේද තනිවමයි අද යාගේ උපන්දිනයේ ගලේ මොරගොඩ මහතා දුකින් කීවේ දෙයියෙක් ළඟට කොල්ලෙක් මෙහෙම එන්නේ මට කියන්න එපා ගලේ අනේ මන්දා එයාලට දෙයියෙක් ළඟට ඇවිල්ලවත් ඉල්ලා ගන්න දෙයක් නැහැ කියලායි මං හිතුවේ අපි යමු මොරගොඩ මහත්තයා අපි ඉන්නව දැක්කොත් හොඳ නැහැ මොරගොඩ මහතා යලි වාහනේට ආවේ පාර කරගත් හිස්සිනි ගල්ලේන ඔහුගේ හුරතලයට සුරත්තබ දයාබරව තට්ටු කළේ පුතාට දුක විඳින්න වෙන්නේ නැහැ මොරගොඩ මහත්තයා බය වෙන්න එපා ගල්ලේන කිව්වේ ආදරේනි